Christmas shopping December 24 දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ප්‍රමිතියෙන් තොර විදුලි වැට හා අලි අගල් ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති වන අලි තර්ජන උග්‍ර වීමට බලපාන ප්‍රධානම හේතුව. නිමක් නොමැති මෙම ගැටලුවට විසඳුමක් ලෙස ප්‍රදේශවාසීන්ගේ සහයෝගය නිර්මාණය කළ විදුලි වැටක් පිළිබඳවයි මේ තොරතුරු. කොට වාර්තාවන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් විලච්චියේ නිරන්තරයෙන් වනාලි ගැටලුවෙන් පීඩා විඳින ප්‍රදේශයක්. ජන ජීවිතයේ මෙන්ම විශාල පරිශ්‍රමයක් දරා සිදු කළ භෝගවගාවන්ටද වනාලි ගැටලුවෙන් එල්ලෙවී ඇති බලපෑම අතිමහත්. ප්‍රදේශවාසීන් පවසන්නේ ප්‍රමිතියෙන් තොර විදුලි වැට මේ තත්ත්වයට ඍජුවම බලපා ඇති බවයි. බලධාරීන්ගෙන් කොතෙක් ඉල්ලීම් කළද පළක් නොවු පසුබිමක විලච්ඡය ගොල්පැත්තෑව ගම්මානයේ ජනතාවගේ සහයෝගයෙන් විදුලි වැටක් සවිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. ඒ අනුව අක්කර 60කට ආසන භූමියක් ආවරණය වන පරිදි බයින්ඩින් කම්බි යොදා ගනිමින් විදුලි වැටක් නිර්මාණය කෙරුණේ මෙලෙසින්. මේ පැත්තෙන් රජේ වැට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ගම ඇතුලෙන්නේ මෙහාට ඇවිල්ලා වෙල්ලේ අයට අලි ඇතුලෙන්නේ. ඒ ඇතුලෙන එක නවත්ත ගන්න තමයි මෙයාලා මේ වැට මේ පැත්තෙන් ගහන්නේ. ඈ තිස්සෙට ඉදින් මේ කොල්ලෝ සේරම මේ පාර දිගේ නෙන්න ඕන මේ වෙල් රැක ගන්න. ඉතින් මේ తాවකාලිකව හරි මේ අලි එන එක නතර කර ගන්න තමයි මේගොල්ලෝ මේ උත්සාහ කරන්නේ. ප්‍රදේශවාසීන් පවසන්නේ විදුලි වැට ඉහළ ප්‍රමිතියකින් යුතු සාර්ථක මට්ටමක පවතින බවයි. ප්‍රදේශයේ ත්‍යාගශීලීන්ගේ ධන පරිත්‍යාගයෙන් විදුලි වැට ඉදිකිරීම කටයුතු සිදු කර තිබුණා. මේ වගේ අලි වැටක් තමයි දානවා නම් අපිට දා ගන්න ඕන මොකද මේ වැටේ මේ කම්බි එල්ලීලා තියෙන හින්දා මේ ළඟින් එහාට යන්න බෑ. මේක සාර්ථකයි. මේක සදාකල් තියා ගන්න පුළුවන් මොකද අර කොන්ක්‍රීට් කණු දාලා බට දාලා ඒ හරහා තමයි ගහලා තියෙන්නේ. අර වියදම පොඩ්ඩක් සැරයි ඒ වාට ස්ථිරයි. මේක මේ වැට අපිට අවශ්‍ය තමයි තියෙන්නේ. අර පැත්තේ රජේ වැට ගිහින් තියෙනවා. මේ පැත්තෙන් දැන් මේ වැට අපි ගහ ගන්න දැන් මේ කොයි මහතුරු කැඳවගෙන මේ කරන්නේ. වියදම අඩුයි. මේකට තියෙන බැට්ටිය. මේ බැට්ටිය තමයි අපි ගහන්නේ. දැන් මගේ වත්තෙත් මම වටේ ගහගෙන මේ දවස්වල ආයේ ගහයි කරනවා. මේ බැට්ටිය තමයි තියෙන්නේ. මේක සාර්ථකයි. වියදම ඉතින් කම්බි වලට දරන වියදම තමයි තියෙන්නේ. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම විදුලි වැට හේතුවෙන් සිය ජීවිත සුරක්ෂිත මට්ටමකට පත් වෙති බවයි. රජෙන් ගහපු වැට එහා පැත්තේ තියෙනවා මේ පැත්තට නෑ. තන්ත්‍රිමාල පැත්තෙන් එන අලි ටික කෙලින්ම එන්නේ මේ පැත්තෙන්. මේ පැත්තෙන් ආපහුම මේ අලි වැට ගහලා තිබ්බට මේ කුඹුරයායට එනවා ගොවිතැන් ඔක්කොම විනාශ කරනවා. එදා ඉඳලම තිබිච්ච පොල් ගස් ටික කඩලා මඤ්ඤොක්ක පැලයක් නෑ වහගන්න. ගිය අවුරුද්දේ කරපු වගා ඔක්කොම අලි තම කෑවේ. කාටවත් කිසිම ආදායමක් ගන්න බැරි වුණා. ගිය අවුරුද්දේත් මේක ඇවිල්ලා ඉවරලා මේ ඔක්කොම මේ කෑවා. මේ අවුරුද්ද තමයි මේ වැට ගැහුවේ. ඉතින් ඒ වෙලාවේ හැම පැත්තෙම වගේ ආවා. දැන් නම් මේක ගහපු ඉඳලා මේ පැත්තෙන් නෑ. අර පැත්තෙන් එනවා කොහමත් අලි 15ක් විතර මැදි වෙලා ඉන්නේ. දැන් එහෙනුත් වැටක් ගහලා තින්නේ. ඒ වුණාට මේ මැදි වෙච්ච අලි ටික පන්නන්න ඕන. පන්නුවොත් තමයි මේ මිනිසුන්ට ගොවිතැන් බේර ගන්න පුළුවන්. තම්බි ගැහුවට පස්සේ අලියට කරන්ට් එක වදිනවනේ. එතකොට මොකද පොඩි සද්දයක් ඇහෙනවා. අලියට ඈතින් එනකොට සද්දයක් එනවා. එතකොට මේ වැට ළඟට කිට්ටු වෙන්නේ. සාර්ථක 100%ක් සාර්ථක. කම්බි නැති ප්‍රශ්නේ තියෙන්නේ. ලැබුණොත් මේක රකගත්ත හැකි. මේතරේ කොමරි ඇස්සන ගොඩ ගන්න පුළුවන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.